ආයුබෝවන්. ගෙවියන දිනේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්. මම ප්‍රසාදි නිමන්තිකා විචේරත්න ප්‍රථම නවදහනිය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. හිටපු ජනපතිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා නැහැ. ජනපති පැවසූ බව කැබිනට් ප්‍රකාශක කියයි. මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීම සඳහා සරත් ෆොන්සේකා යොමු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි. සුළු පක්ෂ 13ක් එක්ව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට තීරණය. ඝාතනයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂකට වසර 8ක සිර දඬුවම්. නව මැතිවරණ ක්‍රමයේ ඇතුළත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඇතුළු සුළු පක්ෂ 13ක් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කළේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. සුළු පක්ෂ 13ක් නව මැතිවරණ ක්‍රමයේ ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද සාකච්ඡා කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මුලස්ථානයේදී. පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව පක්ෂ නායකයන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. දැනට ගැසට් කොට තිබෙන 20 වැනි සංශෝධනය කිසිසේත්ම අපේ රටේ වෙනස් විය යුතු ඡන්ද ක්‍රමයට යෝජිත සංශෝධනයක් කියලා අපි පිළිගන්නේ නැහැ කියන එකකටාවකට ආවා. ඒ නිසා මේ ගැසට් නිවේදනය වහාම ඉවත් කරගත යුතු බවටත් අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියලු දේශපාලන පක්ෂවල අයිතිවාසිකම් සුරක්ෂිත වෙන මැතිවරණ ක්‍රමය සකස් කර ගැනීම වෙනුවෙන් පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි කියන අදහසේ තමයි අපි සියලු දෙනා ඉන්නේ. මේ පිටිපස්ස තියන්නේ මේ රටේ සුළු ජන කොටස් නියෝජන කරන පක්ෂවල් මේ දේශපාලන ශ්‍රේෂ්ඨය ඉඳලා අයිම කරන්නටයි පක්ෂ දෙකක් මේ රට නඩත්තු කරන ඒකාපති වීරවට තමයි මේ රට තල්ලු කරන්නේ. This has all been done in a හැම දෙයක්ම කරලා තියෙන ඉතා කඩිමුඩියේ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒ නිසා අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය හකුලා ගන්නා ලෙසට. Drone forthwith. මේ අතර අද පස්වරුවේ කඩුගන්නාවේදී පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ කිව්වේ අපි 225 පක්ෂ. නමුත් පාර්ලිමේන්තු වෙන සියලු පක්ෂ කියනෝ නම් මේක වැඩි කරන්න කියලා. අපි එතකොට එයාත් එක්ක අත්වල් බැඳගෙන මේක වැඩි කරන්න සූදානම්. අපි තනි වෙන්න කැමති නැහැ. මොකද අපිට චෝදනා කරයි මේගොල්ලෝ තමයි මේක වැඩි කරන්න කිව්වේ කියලා. පාර්ලිමේන්තුවේ ඉන්නවා පක්ෂ මුස්ලිම් කොංග්‍රස් එකේ ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ කණ්ඩායම්, දිනේෂ් ගුරුවර්ධන මැතිතුමා. ඒ අයත් මේ කොට්ටාස වැඩි කරනවාට විරුද්ධ. නමුත් ඒ අය අවසාන වශයෙන් එකඟ වෙනවා නම් මේක වැඩි කරන්න. එතකොට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වෙන්නේ නැහැ. ගෞරවනීය මිනිස් සමාජය විනාශ කරන අශීලාචාර සහ අසුභවාදී පසුබිම් වෙනස් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මජ්ජපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්. ගල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එදී මහත් හරසරින් පිළිගත් ජනාධිපතිවරයාට විද්‍යාලීය පෝතක බාලදක්ෂයන්ගේ විශේෂ උත්තමාචාරයක් පිරිනැමීම විශේෂත්වයක්. යුද්ධයේදී මියගිය විද්‍යාලයේ ආදිශිෂ්‍ය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විදුහල් පරිසරයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් වුණා. අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත ත්‍යාග ප්‍රදානය කළා. ලංකාවේ වැඩිපුරම මධ්‍යසාරවලින් ආණ්ඩුවට සල්ලි දෙන්නේ උතුරෙන්. එන් බාහිරව මත් කුඩු මත් පෙති බරපතල ලෙස වේගයෙන් උතුරේ සමාජය යටපත් කරගෙන. උතුරේ මවක් සමග මම කතා කළා. ඒ අම්මා මට මෙහෙම දෙයක් කිව්වා. අපි ගෙවල්වල දරුවෝ පරිස්සම් කරන්න, දරුවන්ට අනවශ්‍ය දේ දරුවෝ සොයාගනි මුදල් ලබාගෙන කියලා ගෙදර තියෙන අල්මාරි කබට් ලොක් කරනවා. ඒ වුණාට සර් ඒ කවුරු කොහොම ළමයි බලාගත්තත් වැඩක් නැහැ. ලොක් කරන්න ඕනේ. ගෙවල් වල පෙට්ටගම් අල්මාරි ලාච්චු නෙවෙයි. සර්ට පුළුවන් නම් ලොක් කරන්න අන්තර්ජාලය කියලා මට කිව්වා. රුපියල් 100 තමා ලෝකේ වටිනාම දේ කියලා සිතන සමාජයේ සුළු පිරිසක් මේ අපේ මහා වැදගත් වූ ගෞරවනීය මිනිස් සමාජය විනාශ කරනවා. ඒ නිසා අපි නව රජයේ විදියට බලාපොරොත්තු වෙනවා මේ තිබෙන සමාජ වටපිටාවේ අශීලාචාර වූ සමාජමය අසුභවාදී පසුබිම් වෙනස් කරන්නට ගත හැකි සෑම පියවරක්ම ගන්නට. මෙතර අභාවප්‍රාප්ත ටොනි රණසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ රණසිංහ මහතාගේ කුළුඹ නවය සිරිදම්ම මාවතේ පිහිටි නිවසට පැමිණියා.
මෙතර අභිනවයෙන් ඉදිකල ගාලු මෝදර වටරවුම ඊයේ විවෘත කෙරුණා. ඒ ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති කාර්යාලය අසල පිහිටි මෙම වටරවුම අලංකාර වතුරුමල් පද්ධතියකින් සහ විදුලි ආලෝක පද්ධතියකින් සමන්විතයි. මැතිවරණයෙන් පසුව සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ඔහු මේ බව සඳහන් කළේ අමාත්‍යංශ කිහිපයක නිලධාරීන් සමග අද පැවතු සාකච්ඡාවකදී. අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාව සඳහා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු, මුදල්, රාජ්‍ය පරිපාලන සහ සුදේශ කටයුතු සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී සිටියා. ඊට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මෙම හමුවට එක්ව සිටියා. දවස් 100 වැඩසටහන සාර්ථක කරන්න ගත්‍ය පියවර ගැන ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම ඉන්නේ යුනිට් ඉස්සර එක ආණ්ඩුවක්වත් එහෙම එකක් කළා තියෙන කෙනෙක්. පාරවල් ගණනාවක් වැඩ කටයුතු ආරම්භ කර දෙන ඡන්ද කාලෙදී මුදල් නැතුව. ජාතික ඉතුරු කිරීමේ බැංකුවෙන් පාරවල් 28ක් හදන්න ගත්ත මුදල් වෙනත් බිල් ගෙවන්නට එදෙව්වා. දැන් අවධානය යොමු කරන්න තියෙන්නේ අවිච්ඡේද මාර්ග ටික අවසන් කරන්න. මුදල් ලබලා දෙන්නේ අවිච්ඡේද වැඩවලට පාරවල් වලට. ඒ මුදල් දොවන්න එපා පරණ බිල් ගෙවන්න. පස්සේ පරණ පෞටිය ගෙවන්න පුළුවන්. දැන් හදාගත්ත ඒවා ටික අවසන් කරන්න උවමන. ඒකට ප්‍රමුඛත්වයක් දීලා වැඩ කටයුතු කරන්න. මොකද මේ ඔක්කොම මිශ්‍ර කරොත් දැන් තියෙන පාරවල් ඉවර කරන්න බැරිද? ගමේ පාරවල් ටික ඉවර කරන එකට තමයි අපි බැලුවේ ප්‍රමුඛත්වය දෙන්න. පටන් ගත්ත වැඩ කටයුතු කරන ගමන් අපි වැඩි වැඩියෙන් අධ්‍යාපනයයි සෞඛ්‍යයටයි මුදල් වියදම් කරන්න ඕනේ. සංවර්ධනය විශාල ලෙස පටන් ගන්නවා ඡන්දෙන් පස්සේ. මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරා යන්ත්‍රණයක් ගැන. ඒක අපි ඔක්කොම මහජන නියෝජන සම්බන්ධ කරගෙන දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ මාර්ගයෙන් මේක ක්‍රියාත්මක කරන්න. එතනදී අදහස් කීපයක් ඇවිල්ලා තියෙනවා. අපි තාම තීරණයක් අරගෙන නැහැ. අනික අනාගතේ බලන්න ඕනේ. මේ අමාත්‍යයන් දුන්න පාරවල් හදන්න, මේ ඇමතුමා විමධිගතයන් දුන්න පාසල් හදන්න, මේ කොහොමද දිස්ත්‍රික්කය ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දියුණු කරන්නේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පෙරවරුවේ නාරායන් පිට පිහිටි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය. මෙම ව්‍යාපෘතිය වරාය අධිකාරියෙන් ඉවත් කළා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට, ඒ වගේම පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරුවක් වහාම ආරම්භ කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා. දීමටත් එම කාර්ය නිම කිරීම පසු අදාළ ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීමක් පිණිසත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අනුමත කළා. හිටපු ජනාධිපතිවරයාට එළවෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට අවස්ථාවක් දෙන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ජනාධිපතිතුමා යම් ස්ථාවරයක හිටියා මහින්ද රාජපක්ෂයා. ඒ වුණ ස්ථාවරේ ඉඳලා තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඊයේ ඇවිල්ලා ඒ කට්ටිය ඉල්ලුවා නොමිනේෂන්. මොකද ඉස්සෙල්ලා ඉල්ලුවා අගමැතිකම. එතකොට ඒක අගමැතිකම මම දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලුවා ජාතික ලැයිස්තුව. ජාතික ලැයිස්තුව දෙන්නේ නැහැ. නාම යෝජනා. නාම යෝජනා දෙන්නෙත් නැහැ. හරිනේ? මොනවද දෙන්නේ මේ මන්ත්‍රීකම් කළා, ඇමතිකම් කළා, විපක්ෂ නායකකම් කළා, අගමැතිකම් කළා, ජනාධිපතිකම් කරාට වයි තව මොනවද දෙන්නේ? ඔක්කොම ඒවා දීලා නේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු. එතුමාවයි චන්ද්‍රිකා කුමාරතුංගවයි හිටපු අගමැති හතර දෙනාම උපදේශක තන්තුරුවට දාලා කිව්වා පක්ෂය ඉදිරියට ගෙන යාම ඉදිරි මැතිවර ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රමෝපාය ලබා දෙන්නේ කියලා. ඉතින් ඒක කරන්නේ නැතුව රැස්වීම දුවාම හරියන්නේ නැහැ. නමුත් ඔහුට ඕන නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න. ඔතුමාගේ නේද ඔහුට ඕන නම් ඒකද පක්ෂයෙන් තීන්දුව කරන්නේ. මට නම් නිෂේධ දෙනවද කියලා තීන්දුව කරන්නේ පක්ෂය. මොකද ඉතින් දීලා මේ. මේක ඊට පස්සේ හැම ජනාධිපතිම පටන් අරගෙන ආපහු මන්ත්‍රීලා කමෙන් ආපහු වෙන ජනාධිපතිකම. අපි මේ හදන්නේ නෙල්සන් මැන්ඩෙලාගේ ගමනට අපේ මන්ත්‍රීවරු අපේ දේශපාලඥයන්ව මෙහෙවන්න. එහෙම නැතුව රොබර්ට් මුකාබේලා කරන්න නෙවෙයි. ඒ සටන මෙහෙවන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අපි ගිහිල්ලා අපි ජයග්‍රහණය කළා මෛත්‍රීවගේ දිගටම. ඒවා ඔක්කොම එතෙන්දිනේ බලන්නේ. ඒවා ද්විතීයක කරා.
මෙතර එළඹෙන මැතිවරණයේ දැනට පවතින සමානුපාතික ක්‍රමයට පවත්වා ඉන්පසු මැතිවරණ 20 වැනි සංශෝධනයට අනුව පවත්වන ලෙසට අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටද ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. දවසේ පුවත එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශව කිහිපයක් අද කොළඹ ස්ථාන කිහිපයක වෙන්වෙන් වශයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්තුවා. එදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිසේත් බය නැහැ මැතිවරණයකට යන්න. හැබැයි ඇයි ජනතාවට දුන්න ප්‍රධාන පොරොන්දුවක් හමස් පෙට්ටියට දාලා මැතිවරණයට යන්න? මේක කල්ලිගුත්තු පාර්ලිමේන්තුවක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් මාස වෙනකම් පත් කරලා තියෙන මහජනයා. අපි කියන්නේ විශ්ව සම්මත කරලා මැතිවරණයකට යමු. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා දෙක්ුණා. අපි ඔක්කොම සාකච්ඡා කරලා එකඟ වෙන්නා වූ සංශෝධන සහිතව 20 සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනාම සූදානමින් ඉන්නේ. දැන් තියෙන විදිහට අගෝස්තු මාසේ මුල් සතියේ විතර වෙනවා 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට. මේ අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදීද අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මේ රජය අද රට අරාජික තත්ත්වයකට තල්ලු කරනවා. රටේ සියලුම දේවල් අඩාල වෙලා තියෙනවා. 20 සංශෝධනය සම්මත කරන්න පුළුවන් වන්නේ බෞද්ධ රජය. අනේක මහින්ද රැල්ල දවසෙන් දවස සතියෙන් සතිය වඩා වඩා ශක්තිමත් වන බව. ඇස් තියෙන ඕනෑම කෙනෙකුට ඒක සම්පූර්ණයෙන් පැහැදිලි වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා ඊළඟ රැලිය පවත්වනකොට එතුමා වේදිකාවට නගිනවා. රැල්ලට හේතුව මේකයි. හැම අංශයක්ම අවුලක්. අධ්‍යාපනයේ අවුලක්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවුලක්, මුළු රටේම සංවර්ධන ව්‍යාපෘති අවුලක්. ආරක්ෂා කරමින් සිටි ජනයා ලක්ෂ ගණන් ආරක්ෂා නැති කොටට එකතු වෙනවා. කවුරුත් දන්නේ නැති මහා රැල්ලක් ආණ්ඩු විරෝධී මතුවලා තියෙන නිසා තමයි ස්වේච්ඡාවෙන් මේ මහින්ද රාජපක්ෂ පැත්තට ජනයා පොදි බැඳගෙන ඇවිල්ලා සහභාගි වෙන්නේ. අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ මේ මහා ජනයාගේ හද ගැස්ම අපිට තේරෙන නිසා. මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ද කරුණාතිලක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ පරාජිත කල්ලියක් රජ වැඩපිළිවෙල අකරමන්නේ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි. අද සමහර උදවිය ජනවාරි 8 වෙනිදා ජනවර්ණ පිළිබඳව වැරදි අර්ථකථන දෙන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ තියෙන මේ කිරිසිදු සුසංයෝගය ඉවරන්නේ නැති පරාජිත කල්ලියක් විසින් මේ රජයේ වැඩපිළිවෙල අකරමන්නේ කරන්න පුළුවන් ද කියලා හැමතිස්සෙම උත්සාහ කරන හැටි අපිට දිනපතාම දකින්න ලැබෙනවා. දැන් විශ්ව ගේන්න හදනකොට විශ්වාසවන්ත යෝජනා ආණ්ඩුවට ගේන්න හදන්නේ කුමන පටු අරමුණකින්ද කියන එක ඕනෑම කෙනෙකුට අද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තමයි. නැතිවරණයකට බයි විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක අද මේ රටේ හැම කෙනෙකුටම දැක ගන්න පුළුවන්. ජනවාරි 8 වෙනිදා ප්‍රතික්ෂේප වෙච්ච උදවි. ඒගොල්ලෝ කියනවා දැන් ආණ්ඩුව ඒගොල්ලන්ට බාරදෙයි. ආණ්ඩුව අවශ්‍ය නම් දැන් කලෙත්තේ මහමැතිවරණයකට ගිහිල්ලා ජනතාවම ලබා ගන්න. විශ්වාසයේ තියෙන කාටද විශ්වාසයේ බඳ වෙච්ච අය කවුද කියන එක පැහැදිලිව ජනතාව විසින් තීන්දුව. ඔබ පැත්ත ගියත් ඇත්ත කියන හිරු කෘතේ සමකේන ජනවරමට ගරු කරනු දුන් පොරොන්දු ඉටු කරනු යන තේමාව මුල් කරගෙනමින් ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ වත්මන් ආණ්ඩුව දුන් මූලික පොරොන්දු කඩ කර ඇති බවට චෝදනා කරමින් අද පස්වරු 3:30 පමණ පුංචිබරැල්ල මන්සන්ධ්‍යාසලින් ආරම්භ කළ මෙම පාගමන මරදානොස්සේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණියා. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් සම්බන්ධ වුණා. අනුතුරුව කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් එහිදී විරෝධතාවයේ නිරත වුණා.
ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවැටුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ජනාධිපති පුටුවේ වාඩි වෙලා තැප තැප ඉන්න නෙවෙයි අද මොකද්ද වෙලා තිබෙන්නේ අපේ රට මහා පරිමාණ වංචා දූෂණ හවුල් වුණයි නිදල්ලේ ජනවාරි මාසයේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට බලය දුන්නේ මොකටද මේ රටේ මහා ජනගේ දේපල කෝටි ප්‍රකොට ගණන් හොරකම් කරපු කෝටි ප්‍රකොට ගණන් නාස්ති කරපු පවුලටත් පවුලවට ඉදපු කල්ලියටත් දඬුවම් දෙන්න අදේ දඬුවම් දෙන්නේ නැහැ අද මොකද වෙලා තියෙන්නේ සිරිලිය ගිනුම් ආරම්භ කරලා කෝටි ගණන් වලට ගෙවල් ගත්තු සිරන්ති රාජපක්ෂල එළියේ තාජුදීන් ලා ඝාතනය කරපු CSN නාලිකාව වැනි ප්‍රෝඩාකාරී නාලිකාවන් ආරම්භ කරපු ජෝසිත රාජපක්ෂල එළියේ එයාලංකා ගිලපු සිරන්තිලා අයියලා එළියේ ඇවන්ගාඩ් ගනුදෙනුවට හවුල්ුණු මික් පාරක යාන මිලදී ගැනීමෙදි ගනුදෙනුවට හවුල්ුණු ගෝඨාභය රාජපක්ෂල එළියේ දිවි නැගුමේ කෝටි ප්‍රකෝටි ගණන් හොරා කාපු බැසිල් රාජපක්ෂල එළියේ ඒ විතරක් නෙවෙයි 2005 චන්ද කිවිසුම අනුව LTT සංවිධානයට සල්ලි සපයපු මහින්ද රාජපක්ෂ එළියේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලරය 140ට කිට්ටු කරලා තිබෙනවා පරිප්පු වල මිල සුදුළු උණු වල මිල කොත්තමල්ලි වල මිල ඇතුළු සෑම භාණ්ඩකම මිල 100%කට වඩා වැඩි ප්‍රමාණකින් ඉහළ යනවා දැන් මොකද සිදු වෙලා තිබෙන්නේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ කියනවා තවදුරටත් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන විදියක් නැහැ කියලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අද රටේ අරාජිකත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත්ලා තිබෙනවා අපි අනා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් තවදුරටත් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න මොකටද ඒ නිසා ජනතාවට අලුත් ජනවරම සඳහා දොරටු විවෘත කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොරගල්ලා හිඳිනවා අද සිද්ධ වෙලා තියෙන මොකද්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ගේ බලය තහවුරු කරගන්න ජනාධිපතිකම උපයෝග කරගන්න ඕන කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ගේ බලය තහවුරු කරගන්න පාර්ලිමේන්තුව කාලය ඇදලා දාන්න ඕන කියලා අර පැත්තෙන් ජනතාව ජනවාරි මාස 8 වෙනිදා පරාජය පත් කරනලද රාජපක්ෂ පිල්ලිය යලි දේශපාලන කරලියට අවතීර්ණ වෙමින් තිබෙනවා මේ තත්ත්වය මුළුමනින්ම ආණ්ඩුව වගකී යුතුයි ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ජනාධිපති මෛත්‍රීපාල ගත යුතුයි රජයේ දින සියයේ වැඩපිළිවෙල මගින් ජනතා අපේක්ෂා සුන් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයකදීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඇඟලුම් කම්හල් කිහිපයක ප්‍රධානීන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අතර හමුවක් ඊයේ කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්තුණා. මේ රට සංවර්ධනය කරන වේගෙන් මේවා සංවර්ධනය වෙනකොට මේ විරුද්ධ පක්ෂයට ඕන වුණා මඩ ගහන. මේකට මොකද්ද කරන්නේ උත්තරේ? මිනිස්සුත් කියන්නේ මේ පාරවල් එපයි කියලා. කාපට් පාර එපයි කියලා කියන්නේ. මිනිස්සු පිළිගන්නේ නැහැ. පාලම හදනවට එපයි කියන්නේද බෑ. එහෙනම් වඩාත්ම ලේසි මොකද්ද? මේ සංවර්ධනයේ පහර ගන්න. මේකෙන් හම්බ කරා. මේකෙන් ගැහුවා කොමිස්. මේ කොමිස්ින්ද තමයි මේ වැඩ කරන්නේ. ඒක තුල ඇති වෙන්නේ මොකද්ද? ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔවුන්ගේ හිත තුලින් ඈත් කරා. ඉතින්ම සූක්ෂමයි. මේක විතරක් කතා කරා හොරා 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 මේක තමයි වෙබ්සයිට් එකේ ගියේ මේක තමයි Facebook එකේ දැම්මේ මේක තමයි හැම රැස්වීමකදීම කිව්වේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉදිරියේ යලි ලබා දෙන ලෙස ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම අද අභ්‍යාචනාධිකරණයේ නිෂ්ප්‍රභ කළා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම විභාග කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව පවසමින් පෙත්සම කැඳවූයේ විජිත් මලල්ගොඩ සහ HCA මඩවල යන අභ්‍යාචනාධිකරණ දිපුත්ගල විනිසුරු මඩුල් හමුවේ. පෙත්සමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටියේ ජයන්ත කැටගොඩ මහතාට හිමි වූ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙසට රිට් ආඥාවක් අදාළ බලධාරීන්ට නිකුත් කරන ලෙසයි. කෙසේ වෙතත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ ජනාධිපති සමාව හිමි වූ පුද්ගලයෙකුට සිය පාර්ලිමේන්තු අසුන යළි පිරිනැමීම පිළිබඳව මැතිවරණ පනතේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවයි. ඒ හේතුවෙන් පෙත්සම නිෂ්ප්‍රභ කරන බව විනිසුරුවරුන් දැනුම් දුන්නා. එෙහිදී පෙත්සම් කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස් ශ්‍රීකාන්ත මහතා ඉල්ලීමක් කළේ නීතිමය ප්‍රශ්නයක් මතුව ඇති බැවින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳව නඩු වාර්තාවේ සඳහන් කරන ලෙසයි. ඊට එකඟ වෙමින් විනිසුරු මඩුල්ල පෙත්සම් කාර ෆොන්සේකා මහතාට නියෝග කළේ වගඋත්තරකරුවන් 8 දෙනාට රුපියල් 55,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වදමින් මනාප ඡන්ද 98,456ක් ලබා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. කෙසේ වෙතත් පසුගිය රජයේ සමයේදී වසර 3ක සිරදනුවමක් නියම කිරීමෙන් පසු එම පාර්ලිමේන්තු අසුන ෆොන්සේකා මහතාට අහිමි වූ අතර එම හිස්තැන පෙරවීමට අවස්ථාව හිමි වූයේ මනාප ලැයිස්තුවේ ඉන් පසුව සිටි අපේක්ෂකයාටයි. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා එම පාර්ලිමේන්තු අසුන ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුවෙන් එම ස්ථානයට පත් වූයේ මනාප 20,193ක් ලැබූ ජයන්ත කැටගොඩ මහතායි. සතුටු වෙනවාද අධිකරණයෙන් දීපු තීන්දුව ගැන? සාධාරණ තීන්දුවක් ලැබලා දීලා තිබුණා. අධිකරණයට ඉස්සනම ගෞරව කරනවා අපි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකූලව
ඒ ගත්ත තීන්දුව පිළිබඳව. කොළඹ අපරාධ කොට්ටාසිය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන්ද සිල්වාට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 8ක සිට දඬුවම් නියම කළා. ඒ 1990 වසරේදී වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්. ඉංග්‍රීය පොලිස් ස්ථානයේ ස්ථනාධිපතිවරයාව සිටියදී 1990 වසරේ ජනවාරි මාස 15 දින හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී 16 වරදී පාසල් සිසුවෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයාතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වේ තිබුණා. කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන්ද සිල්වා සහ සෙසු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අද පානදුර මහාධිකරණ විනිසුරු එම් ඉසිඩ් රසිම් මහතා හමුවට ඉදිරිපත් කළා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනාට වසර 8ක සිරදඬුවම් ලබා දීමටයි එහිදී මහාධිකරණ විනිසුරු රසිම් මහතා නියෝග කළේ. එමෙන්ම රුපියල් 25,000ක දඩයක්ද නියම කරනු අතර එය නොගවන්නේ නම් තවත් වසරකින් සිරදඬුවම දීර්ඝ කිරීමටද නියෝග කෙරුණා. මේ අතර දඹුල්ල හිටපු නගරාධිපති ජාලි ඕපාත මහතා අද පසුරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කණ්ඩලුම් ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක බොරුළු කැපීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මහනුවර විශේෂ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවටගත් හිටපු නගරාධිපතිවරයා දඹුල්ල පොලිසියට බාර දුන්න අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගෝලුන්ගේ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදලින් 41%ක් ආපසු ලබා දීමට රජය එකඟතාව පළ කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද මේ බව දැනුම් දුන්නා. ගෝල්ඩන්ගේ සමාගමේ මුදල් තැන්පත් කර එම මුදල් අහිමි වූ පුද්ගලයන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එදී තැන්පත්කරුවන්ට වසරක උපරිම කාල සීමාවක් තුළ අදාළ මුදල් ගෙවා නිම කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පැවසුවා. ඒක 3 ස්ටේජස් වලින් ගෙවන්නේ 1 මිලියන් ඩිපොසිට් කරන ඩිපොසිටර්ස්ලාට මාසෙන් ගෙවනවා 2 මිලියන් ඩිපොසිට් කරලා ඉන්න අයට බැලන්ස් එක මාස දෙකෙන් ගෙවනවා 10 මිලියන් and above ඩිපොසිට් කරලා තියෙන අයගෙන් අවුරුද්දෙන් ගෙවනවා ට්‍රෙෂරි සල්ලි වලින් ගෙවන්නේ හැබැයි ගෝල්ඩන් කී ඇසට්ස් වලින් විකුණලා ඇසට් සල්ලි ඒක සාධාරණයි ඒක ට්‍රෙෂරි වලට යනවා. මේ අතර අදාළ තීරණය දැන ගැනීමත් සමග අධිකරණයේ ඉදිරිපිට රැස්ව සිටි තැන්පත්කරුවන් අතර කිසියම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වුණා. අද අවුරුදු 7කට පස්සේ අද ඉතාමත්ම සාධාරණ තීන්දුවක් තැන්පත්කරුවන්ට ලබා දුන්නා. සත්‍ය වසන් ගන්න යනවා. මේක නෙමේ. සත්‍ය ඇත්ත ඕක නෙමේ. පොතාල මහත්තය නිදහස් කරන දෙයක් තමයි කරේ. මේක හොඳ දෙයක්. හොඳ දෙයක්. අපි සියලු දෙනාම කැමති මේකට කතා කරන්න කීප දෙනෙක්. හරි. ඒක නිසා මේ තුන්වෙනි රීපේමන්ට් ප්ලෑන් එක ඔය මිනිස්සු කරන්න කඩකප්පා කරන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. අද පසොරුවේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක දෙපාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුරුන් එක්ව සිටියේ මෙලෙසින්. අභහප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතාගේ දේහයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා අද අවසන් ගෞරව දැක්වුවා. ඒ කොළඹ නවය සිරිදැම්ම මාවතේ පිහිටි රණසිංහ මහතාගේ නිවසේදී. ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතාගේ දේහය හෙට පෙරවරු 10 සිට පසුරු 2 දක්වා කොළඹ කලාභවනයේ තැන්පත් කර තබනු ඇති. හදිසි අවස්ථාවකදී ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳ කළුතර නාවික හමුදා අනුකණ්ඩේ නාවික සෙබළුන් 25 දෙනෙකුට පෙරපුහුණුවක් ලබා දීම අද කළුතර කළුගඟේදී සිදු කෙරුණා. වගා හානි මුදල් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහවැලි සීකලාපයේ ගොවීන් පිරිසක් ඊයේ මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය අසල ආරම්භ කළ උපවාසය අඛණ්ඩව අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. රටවටා හිරෝ. කළු ජාතිකින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයාගේ ඡායාරූප ඇමරිකානු පොලිසිය මෙවන විට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය එල්ල කිරීමට පෙර පැයක පමණ කාලයක් ඔහු දේවස්ථානය තුළ සිටි බව අනාවරණ වී ඇති බවයි. ලොව වටා හිරු.
ඇමරිකාවේ දකුණු කැරොලිනාහි අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයන් පවත්වාගෙන ගිය එමානුවෙල් මෙතෝදිස්ත දේවස්ථානයට ඊයේ සවස මෙම ප්‍රහාරය එල්ල වුණා. වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතරට පල්ලියේ ප්‍රධාන පියතුමාද ඇතුළත්. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කොලොම්බියාවේ පදිංචි ඩයිලන් රූෆ් නැමැති 21 හැවිරිදි සුදු ජාතික තරුණයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. කළු ජාතිකයන් ඉලක්ක කර සුදු ජාතිකයෙකු සිදු කළ මෙම ප්‍රහාරය දරුණු අපරාධයක් ලෙසට සලකා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. චීනය හඳුන්වා දුන් නව මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය හොංකොං නීති සම්පාදකයන් අද ප්‍රතික්ෂේප කළා. ඒ හොංකොං නායකයා තෝරා ගැනීමේදී චීනයට වාසි වන ආකාරයට සැලසුම් කර ඇති බවට පවසමින් අදාළ ප්‍රතිසංස්කරණවලට විරෝධය පාමින් පසුගිය වසරේදී එරට සරසවිසිසුන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ගෙන ගියා. කෙසේ නමුත් විදේශ මාධ්‍ය වාර්තා කළේ 2017 වසරේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත අදාළ ප්‍රතිසංස්කරණ වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමට චීනය කටයුතු කරනු ඇති බවයි. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මේ තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ගාලු ක්‍රීඩාංගණයේ ආශ්‍රිත ප්‍රදේශයට ඊයේ පැවති වර්ෂාව හේතුවෙන් අද උදෑසන නියමිත වේලාවට තරගය ආරම්භ කරන්නට හැකි වුණේ නැහැ. පෙරවරු 10 ඇතිහිට ක්‍රීඩාංගණය නිරීක්ෂණය කළ විනිසුරුවන් තීරණය කළේ යළි පෙරවරු 11ට ක්‍රීඩාංගණයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමටයි. එහිදී ඔවුන් තරගයේ අද මධ්‍යාහන 12ට ආරම්භ කරන්නට තීරණය කළා. කාසිය වාසිය උරුකා බැලූ අවස්ථාවේදී මිස් බවුල්හක් එහි වාසිය තමන් සතු කරගත්තා. ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. කෞෂාල් සිල්වා සමගින් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා. 1:00ක් ලබා සිටියේදී දිමුත් දවා ගැනීමට තිබූ පහසු අවස්ථාවක් වහ ප්‍රියස් සතින් ගිලිහි ගියේ එම අවස්ථාවේදී වහ පියවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන්. එමෙන්ම ලකුණු 6ක් ලබා සිටියේදී වහ බ්‍රියාස්ගේ පන්දුවකට කෞෂල් ලබා දුන් පහසුඩු පන්දුවක් යශී රිෂාතින් ගිලිහි ගියා. කෙසේ වුවත් තම උත්සාහයත් නොහළ වහබ් මුළු ලකුණු සංඛ්‍යාව 30ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල තවාගත්තා. ඒ ලකුණු 21ක් ලබා සිටි දිමුත් කරුණාරත්න ක්‍රීඩාගාරයට හරවා යවමින් ලද වාසියෙන් උපරිම පළනෙලාගත් කෞෂල් සිල්වා අද 108 වන ටෙස්ට් අර්ධශතකය වාර්තා කළා. කෞෂාල්ට අනගි සහයක් ලබා දුන් සංඝකාර අද වාර්තා කළේ 152 වන ටෙස්ට් අර්ධශතකයයි. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 112ක් එක්කලා. සංඝකාර ලකුණු 50ක් ලබා සිටියේදී වහ ප්‍රියාස්ගේ පන්දුවක් අමුවේ දෙවි ගියා. අනතුරුව පිටිටිපේ විසි ලහිරු තිරිමාන්නට වැඩි වේලා පිටියේ රැඳී සිටින්නට මොහමඩ් හෆීස් ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු 8ක් ලබා සිටි තිරිමාන් දෙවි ගියේ හෆීස්ගේ 51 ටෙස්ට් කඩුල්ල ලෙස. අයහපත් ආලෝකය නිසා අද දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා කඩුලු තුනක් දැවී ලකුණු 178ක් ලබාගෙන සිටියා. කෞෂාල් සිල්වා නොදිවි ලකුණු 80යි. ඇන්ජලෝ මැතිව්ස් නොදිවි ලකුණු 10යි. සමගින් හිරු ප්‍රවෘත්තිවලින් අතර අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරිවිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.